හරිතේ හරියටගෙන ඉන සේත ටීවී උදැස්සන පුවත් විකාශයයි මේ. මම රුවනි කාකුමාරදාස ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රතන හිමියන්ගේ තීරණය. ස්ථිරව මේ වෙලාවේදී ජනාධිපතිතුමා පැත්තේ බං හිටගන්න. ගොටාබේගෙන් ඉංගියක්. ජනතා විමුක්ති පෙරමුණේ සහය කාටද? මහින්දගේ පැත්තෙත් නෑ, රනිල්ගේ පැත්තෙත් නෑ. රට තුල ප්‍රචණ්ඩත්වයේ ඇති නොකර කටයුතු කළ යුතු බව සරත් අමුණුගම කියයි. ඉදපු අගමැතිට සහය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ. සභානායක පත් කිරීම නීති විරෝධී බව අකිල කියයි. තවත් අලුත් අවසක්. අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් ඔබ දන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවි උසු කාරෝච තේජනං. හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්, චපල දෙයක්, රැක ගන්නට අමාරු දෙයක්, වරදින් වළක්වන්නටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටලා එබඳු සිත පවා ඍජු කරගන්නවා, ඇද කුද හැරලා ඊදණ්ඩක් ඍජු කරන හීවඩුවෙක් වගේ. වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා අපමහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි. නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසද වාසුදේව නානායක්කාර මහතා, ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර කෙහෙලී රඹුක්වැල්ල මහතා දිවුරුම් දුන්නේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. RD අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ අනුව මේ වන විට කැබිනට් මණ්ඩලයට පත් කර ඇති නව අමාත්‍යවරුන් සංඛ්‍යාව 17ක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් මාස 26 වන දින නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත් සමගම අවස්ථා කිහිපයකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නව රජයේ සමග එක්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් වී තිබෙනවා. නව රජයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු නවරජයට එක්වීමත් සමගයි. කතානායකවරයා හැරුණු කොට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වන විට 99 දක්වා පහත බැස තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 16 සිට 15 දක්වා පහත බැස ඇත්තේ එක් මන්ත්‍රීවරයෙකු නවරජයට සහය දැක්වීම හේතුවෙන්. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් නොමන අවස්ථාවක කැබිනට් මණ්ඩලයේ මුළු අමාත්‍ය සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතුයි. එසේම කැබිනට් මණ්ඩලයේ සමාජිකින් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව 40 නොඉක්ම විය යුතු බවද එහි දැක්වෙනවා. ඒ අනුව නවරජයේ කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු මේ වන විට පත්ව ඇති අතර රාජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙක් පත්ව තිබෙනවා. ඒ අනුව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 46(1) ආපගන්තිය යටතේ තවත් රජයේ කැබිනට් අමාත්‍යවරු 13 දෙනෙකු පත්කිරීමට හැකියාව පවතින අතර 46(1) ආපගන්තියට අනුකූලව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 22 දෙනෙකු පත්කිරීමට හැකියාව තිබෙනවා. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අනුමත කරන බව පූජ්‍ය අතුලලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරේ පත් කිරීම පිළිබඳව ගත්ත තීරණය අපි අනුමත කරනවා. විවස්ථා සංශෝධනයේදී අපි තීරණය කළා ජාතික ආණ්ඩුවක් පිහිටවනෝ නම් යම් වෙලාවක ඒකේ එක පාර්ශ්වයක් කියනෝ නම් අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවායි කියලා. ඒ කියපු මොහොතේම ඒ අග්‍රාමාත්‍යවරයා සහ ඒ කැබිනට් මණ්ඩලය අහුසි වී යනවා. එහෙනම් ජනාධිපතිවරයාට බලය තියෙනවා අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලය පත් කරන්න. ජනාධිපතිවරයා විසින් පත් කරපු පත් කිරීම සම්පූර්ණයෙන්ම සදාචාරාත්මකයි, නීත්‍යානුකූලයි. ජනාධිපතිවරයා ගත් තීන්දුව අනුමත කරන අතරේම
හැකිතරම් ඉක්මනින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන හැටියට අපි ඉල්ල හිටිනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ල හිටිනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන නායකයෙක් හැටියට වහාම කරුණා කරලා මේ පාර්ලිමේන්තුව විසුරීමේ කටයුත්තට ඉඩකඩ ලබා දෙන්න. මම මේ ආණ්ඩුවට සහය දුන්නට මම විපක්ෂේ වාඩි වෙන්නේ. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්නේ. බහුතරය වැඩගත් වෙන මේ මොහොතේදී ඔබ වහන්සේ කොයි පැත්තද මේ පක්ෂ දෙකේ ස්ථිරව මේ වෙලාවේදී ජනාධිපතිතුමා පැත්තේ මං හිට ගන්නවා. පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරනවා. අනිවාර්යයෙන්ම. කිත්සිරි මෙවන් කල්යාණී රජමහා විහාරස්ථානයේ හෙවත් එගොඩ කැලණියේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ එක් වුණා. කිත්සිරිමෙවන් කල්යාණී රජමහා විහාරස්ථානයේ හෙවත් එගොඩ කැලණියේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වුණා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ මීට මාස දෙකකට පමණ ඉහතදී කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත හිමියන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළ බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලිසෑ රඳුන් වැඳපුදා ගැනීමට එක් වැදි අතර මිරිසවැටිය පුදබිම වෙතද පැමිණ තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් නටමස්ථානාධිපති පල්ලේකම සිරිනිවාස නායක සාමින් වහන්සේ ඇතුළු නායක සාමින් වහන්සේලා බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදා ගනිමින් ආගමික වතාවත් වල නිරත වුණා. දකෝම් බාණ්ඩද පිරිකරද පූජා කරවද මතක් කර ජා සිටින්නේ තියෙනා අපල උපාද්‍රවල් කාලත් උපාද්‍රවල්. ඉන්නතරුව ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලිසෑ විහාරාධිපති පල්ලේකම හේමරතන නාහිමියන් බැහැදක සුහද පිළිසඳරකද නිරත වුණා. බුදුමාවහම අනුරාධපුරයට වහිනවයි කියලා කියන්නේ අපට ඕනන්නේ ඒක. රුවන්වැලිසෑ රදුන් වත්නාමාන ක්‍රිකට් අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය විහාරාධිපති නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රට තුල ප්‍රචණ්ඩත්වයේ ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතු බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. ඒ මල්වතු අස්කිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මල්වතු සහ අස්කිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එහිදී අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදකිමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රට තුළ පවතින අභ්‍යන්තර ගැටුම් රට තුළදීම විසඳාගත යුතු බවයි. පොඩි දෙයක් වුණත් ඒක ක්ෂණිකව ලෝක වටේම විසිරෙනවා. ඒක ඇත්ත වශයෙන් සමහර ඒවා මේ දේවල් වලට සම්බන්ධ නැති ඒවා පවා අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක අමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තා. අභිනන් කියන්නේ හම්දුන්නේ දැන් මේක ව්‍යවස්ථා ප්‍රශ්නයක් තියෙනකොට උසාවිය තියෙන්නේ මේ වගේ ව්‍යවස්ථා ප්‍රශ්න නිරාකරණය කරන්න. විශේෂයෙන්ම වර්තමානයේ වෙනකොට වර්තමානයේ ඇතිලා තිබෙන තත්ත්වය ඔබතුමා රාජ්‍යතාන්ත්‍රිකයෙක් හැටියට කොහොමද දකින්නේ සර්? ඉතාම පැහැදිලි ඕනෑම ව්‍යවස්ථාවක කොටස් තුනක් තියෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. දැන් මේ ආයතන අතර කිසියම් මතභේදයක් ඇති වුණොත්, මත ගැටුමක් ඇති වුණොත් ප්‍රතිපාදන තියෙනවා අධිකරණයට යන්න. ඉස්සර සම්ප්‍රදායත් ඒකයි. යම් යම් මතභේද ඇති වුණාම, ගැටුම් ඇති වුණාම තමාට ප්‍රශ්නයක් ඇති වුණයි කියන කණ්ඩායමට අයිතියක් තියෙනවා ගිහිල්ලා අධිකරණයෙන් ව්‍යවස්ථාව නිර්වචනය කරන්න කියලා ඉල්ලීමක් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාට ප්‍රශ්නයක් තිබුණා නම් ඒගොල්ලන්ට තිබුණේ ගිහිල්ලා උසාවියෙන් මේ ව්‍යවස්ථානුකූල තත්ත්වය පැහැදිලි කරගන්න. ඒ දොර ඇරියේ නැහැ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රහේලිකාව. ඇයි ඒ දොර ඇරියේ නැත්තේ? ජීඑස්ටි කඩුව තමයි තමා නිසා මම යන්නේ ජීඑස්ටි ප්ලස්. එතකොට
ඒක ගැන මට කතා කරන්න පුළුවන් මොකද මමනේ විදේශ ඇමති ඒක බාරව ඉන්නේ මම GSP Plus එක දීලා තියෙනවා යුරෝපා සංගමේ යුරෝපා සංගමේ කිසි විදියකින් කටයුතු කරලා නැහැ ඒක අයින් කරන්නවත් ඒක තර්ජනයට ලක් කරන්නවත් කියලා නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න සාමකාමී විසඳගන්න රටවල් දෙක අතර තියෙන මේ සම්බන්ධතා පළුදු කරගන්න එපයි කියලා විදේශ ඇමති හැටියට වගකීමෙන් කියන දේ කරුණාකරලා ප්‍රචණ්ඩත්වය ඇති කරගන්න එපා මේ රටේ අද මාධ්‍ය තියෙන හැටියට සුළු සිද්ධියක් පවා ලෝක වටේම යනවා ප්‍රචණ්ඩ ක්‍රියාවක් හැටියට දැන් මේ අර්ජුනගේ ප්‍රශ්නයත් ඉතාම අනවශ්‍ය ප්‍රශ්නයක් මේක හැම දෙයකටම ඒකත් අවුල් කරගෙන දැන් ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඒ හින්දා ලංකාවේ පුරවැසියන්ට තියෙන පණිවිඩේ මම ලංකාව වෙනුවෙන් කතා කරන්නේ. ඒක කොටසක් ගන්න නෙමෙයි. කරුණා කරලා වාද විවාද තියාගන්න. නමුත් ප්‍රචණ්ඩත්වයට යන්න එපා. මොකද මුළු ලෝකෙම අපි දිහා බලාගෙන ඉන්නවා. මාධ්‍ය අපි දිහා බලාගෙන ඉන්නවා. ඒ වැඩේ සෞතු කරගන්න එපයි කියලා තමයි මගේ පණිවිඩය. රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව අස්කිරි සහ මල්වතු මහා නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ මහනුවරට පැමිණියා. රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගුඩේ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මහනුවරට පැමිණියා. ඒක අපි කියන්නේ කතාදායක නිවසක් නැතුව පාර්ලිමේන්තු කල්දාක ප්‍රති නීතියට පටන් සම්ප්‍රදායට පටන් මොකද අපි බැඳී සිටිනවා අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් තියෙනවා. ඉනන්තුරුව මන්ත්‍රීවරුන් පැමිණියේ මල්වතු මහා විහාරයේ වෙතයි. ඒ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්ට රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි. ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පුද්ගලයා තමයි අග්‍රාමාත්‍යවරයා වෙන්නේ. එවැනි බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැති බව මේ කාලවකවානුවේ සිදුවෙන සිදුවීම් වලින් පෙනී යන. අස්ථාවර රටක කට්ටිය ආයෝජනය කරන්නේ ඉන්නේ. අපේ කොටස් වෙනකොට කියන්නේ ලාංකිකයෝ විතරක් නෙමෙයි විශාල විදේශීය පිරිසක් ආයෝජනය කරපු තැන. පෞගිය දවස් 7 පෞගිය මාස 18 සිදු වුණාට වඩා වැඩි විදේශ ධන ප්‍රමාණයක් ලංකාවෙන් ඉවතට ඇවිල්ලා තියෙනවා. ආර්ථික ප්‍රශ්නෙකින් අපි පිළිපෙළේ හිටියා, ණයබරකින් පිළිපෙළේ හිටියා, විදේශ සංචිත හිඟකින් පිළිපෙළේ හිටියා. එක්කම මේකෙන් තවත් තීව්‍ර වෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, පාටලි චම්පික රණවක, රවි කරුණානායක, දයාකමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉනන්තුරුව මන්ත්‍රීවරුන් මාතෙට මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජය වෙච්ච පුද්ගලයා අගමැති කරලා තියෙනවා. ඒක නීති විරෝධී. 118ට අමතරව JVP'ගේ 4ක් තියෙනවා 22යි, TNA තව 2ක් තියෙනවා 24යි, අගමැතිතුමත් එක්ක 25යි. අගමැතිතුමේ දරස්සිය බඩාවට. ඉතින් පෑදීලිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 125ක් අපිට ඉන්නවා. මොනවද ජනාධිපතිවරයා කියන්නේ? එයාව මරන්න කුමන්ත්‍රණයක් තිබ්බා කියලා. කවුද මේ කුමන්ත්‍රණය ගැන ඉලිකරේ? ඒ නාමල් කුමාර කියන පුජ්‍යලයා පොලිසියට ඉදිරිපත් කරපු පැමිණිල්ල අනුව අපි ස්වාධීන පරීක්ෂණයක් කරා. අපි රස පරීක්ෂකවරයාට ඇහුවා මෙයා ඉදිරිපත් කරපු හඬපටි 124 123ක හඬ සමානයි කියලා අපිට දැන්නුවා. හැබැයි ඒක අන්තර්ගතේ මොකද්ද? මේකේ කොහෙවත් නැහැ ජනාධිපතිවරයා ඝාතනයක් සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය සම්බන්ධව. මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා අපි හඬපට නැවත වාදනය කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. නීත්‍යානුකූලව ඉන්න අගමැතිවරයාගේ ආරක්ෂාව 10කට අඩු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට 204 දෙනෙක් පොලිසියෙන් STF එකෙන් දීලා තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපි 70ක් දීලා තිබ්බා. මේගොල්ල බලනවා නීත්‍යානුකූල අගමැතිවරයාගේ නිල නිවස අල්ලගන්න. වත්මන් ආණ්ඩුව කෙටිකාලීන ආණ්ඩුවක් බවත් ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට නම් හැකි ඉක්මනින් මහමැතිවරණයක් සඳහා යා යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් 30 වසරක යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් රණවිරුවන් සිහි කරමින් සහ ආබාධිත රණවිරුවන් හට සෙත්පතා සිදු කළ ආශිර්වාද පූජාවක් අනුරාධපුර රුවන්වැලි සෑ සියපත් වන්දනාව කපරුක් පූජාව සිදු කෙරුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තූපාරාමයෙන් ආරම්භ කරන ලද මෙම කපරුක් පූජාව රුවන්වැලි මහසෑය දක්වා පැමිණියා. Thank you.
ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම ආශිර්වාද පූජාව සඳහා සහභාගී වූ අතර උත්සවයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පසුගිය රජයෙන් රණවිරුවන් වෙනුවෙන් විරුද්ධව කරපු සෑම පනතක්ම භංග වේවා කියලා අපි ඇති වෙන ආණ්ඩුවටත් කියනවා මුලින්ම ඒව අතු ගාලා දාන්න කියලා. ඒක ඒගොල්ලෝ කිව්වනේ සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඉතින් TN එක කවදත් අපිට විරුද්ධව හිටපු අයනේ. බරපතල චෝදනා එක්සත් ජාතික පක්ෂය යොමු කරන මුදල් ගෙවා මන්ත්‍රීවරු මුදල්ට ගන්න ක්‍රමයක් යොදාගෙන තිබෙනවා. ඒක නම් සත්‍යාවක් නෑ. නමුත් ඇමරිකාවේ විදේශ ලේකම්වරයා ප්‍රකාශයක් කරා ඩොලර් මිලියන 400 ගානක් තිබුණු රජයන් පෙරලන්න භාවිතා කරයි කියලා. ඒ අනුව ඒ වගේ සල්ලි දෙන්න අපිට රටක් සම්බන්ධ වෙලා නැහැ. මේක මේ කෙටි කාලීන රජයක් කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ජනතාවට අවශ්‍ය වෙලා තිබුණා මේ යන මාර්ගයෙන් රට මුදවා ගන්නට. ඒක නිසා ලැබුණු පළවෙනි අවස්ථාවේදීම අපි මේ රජය පෙරළුවා. නමුත් අපිට අවශ්‍ය මහජන ඡන්දයෙන් පත් වෙන රජයක් නැත. පාර්ලිමේන්තුව කල්දැමීමේ බලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලය සංශෝධනය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කල්දැමීමේ බලය එය එතුමා පාවිච්චි කර යුත්තේ ඉතාමත්ම සෝදිසිය. හොඳට හිතලා බලලා කිරලා මැනලා විශේෂයෙන්ම කථානායකතුමාගේ අනුදැනුමෙන් තමයි මේ බලය එතුමා පාවිච්චි කළ යුත්තේ. අපි අද දකිනවා ජනාධිපතිතුමා මේ බලය අනිසි ලෙස පාවිච්චි කරලා තිබෙන බව. එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුව කල්දැමීමේ බලය ජනාධිපතිතුමාට තියෙන බලය වෙනස් කර යුතුයි, සංශෝධනයට ලක් විය යුතුයි. විශේෂයෙන්ම කථානායකතුමාගේ එකඟත්වය මත, ලිඛිත එකඟත්වය මත පමණයි එය කළ යුත්තේ. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ කරන්න. පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත් පක්ෂය විසින් තමයි පාර්ලිමේන්තුවේ සභානායක ධූරය පත් කළ යුත්තේ. අපි දැක්කා අද දින පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පත් කළ බවට දැනගන්න ලැබුණා. එහෙම කිසිම ප්‍රතිපාදනයක් නැහැ නිත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ සභානායකවරේ පත් කරා. මේ සභානායක පත් කිරීම නිල වශයෙන් පිළිගන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නත්, මේ රටේ පාර්ලිමේන්තු බහුතරයක් සහිත කණ්ඩායම වශයෙන් එක්සත් ජාතික පෙරමුණ වශයෙන්ුත් එක්සත් ජාතික පක්ෂයේ වශයෙන්ුත් එය ආරක්ෂා කරන්නත් අපි කටයුතු කරනවා කියන එක කියන්න ඕන. එක දෙයක් කියන්න අවශ්‍යයි. දැයියේ රංග බණ්ඩාර මහත්මයා බොහොම පැහැදිලිව සාක්ෂි සහිතව මෙම පාර්ලිමේන්තුවේ රාජපක්ෂ අගමැතිවරයාට සහාය ලබා ගැනීම සඳහා මුදල් වරදාන අල්ලස් අපේ රටේ නීතිය අනුව සාක්ෂි සහිතව මේ ස්ථානයේදී එතුමා ඊයේ මේක තහවුරු කරා. අත වශයෙන්ම මම කනගාටු වෙනවා මාධ්‍ය ආයතන දෙකක් විතරයි මේ කාරණේ වාර්තා කරේ. දැන් මෙවැනි තදබල බරපතල කාරණයක් ගැන මතය නෙමෙයි ඒ කියන දේ ඒ ආකාරයෙන් වාර්තා කරන්නට තරම් ධෛර්යයක් ඔබට තිබෙන්න ඕනේ. මරණ බයෙන් තොර මාධ්‍ය ආයතන ගිනි තැබීමෙන් තොරව ස්වාධීනව තමන්ගේ මාධ්‍යකරණයේ යෙදෙන්න අවශ්‍ය කරන වාතාවරණය හදලා දුන්නේ අපේ ආණ්ඩුව. කෝටි 50කට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන චෝදනා පිළිබඳ අමාත්‍ය වසන්ත සේනානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස අදහස් දැක්වුවා. රුපියල් මිලියන 500කට හේවත් කෝටි 50කට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වන්ජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා සඳහන් කළේ රටේ ඇති වූ රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත තම ආණ්ඩුවට සහාය පළ කිරීමට තීරණය කළ අතර කිසිදු අවස්ථාවක මුදලට තම මන්ත්‍රී ධුරය පවා නොදුනු බවයි. එමෙන්ම තමා සමදාම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආදරණීය නායකයා බවත් තමන් බලයට පත් කළ ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් වත්මන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගලේකොළ මහතා පවසනවා. ඒකොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
අපේ පරණ කියමනක් තියෙනවා ගම් වතුරක් කාපුවාම ණයයි මුගටියයි එක කොටේ නැගලා දෙපැත්තේ යනවා කියලා. ඒ වගේ තමයි මොන ප්‍රශ්නාවක් එදා ප්‍රශ්න තිබ්බත් රටට විපතක් වෙච්ච වෙලාවක් මේ. රටේ අනාගතය ඉවරයි, රටේ සංවර්ධනය ඉවරයි, රටේ සියලුම සම්පත් විකුණන යුගයක්, රට විනාශ වෙනවා දැකලා තමයි මහින්ද මහත්තයයි මෛත්‍රීපාල ජනාධිපතිතුමයි මේ දෙන්න එකතු වෙලා අද මේ රට ගොඩනගන්න මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ. හෙට දින පස්වෙනිදා අපේ දැවැන්ත උද්ඝෝෂණයක් මේ පාර්ලිමේන්තු වට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් දිවිනේ ප්‍රධාන නගර කිහිපයක ඊයේ දින උද්ඝෝෂණ පැවැත්වුණා. වර්තමාන ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළා. අපි 118ක බෞද්ධර වෙනුවට පස්සේ රෙදි නැතුවද මං ආනවා තාමත් පාර්ලිමේන්තු කඳවන උඩ බලාගෙන ඉන්නේ. අපිට බහුතරේ නැත්තම් තොපි වගේ අපි තුට්ටු දෙකේ පිස්සු ගැලින්නේ. අපි ඉවසීලා වාඩිය. අපි රට ස්ථාවර කරන්නේ රට දෙරිය සම්බාධක කරනවට හදන්නේ නැහැ. අපි ගියන නම්බු පිටේ විපක්ෂ දේශපාලනයේ පටන් අරගෙන අපි ආපහු නැගදෙනවා. එම නිසා මේ අසාධාරණ බලුකම් වලට මෙතර ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය උදෙසා පුරවැසි ව්‍යාපාරයේද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකීම වෙනුවෙන් කොළඹදී උද්ඝෝෂණයක නිරත වුණා. ජනතා විමුක්ති පෙරමුණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිවිටකත් සහාය නොදක්වන බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඡන්දයෙන් ජනතාව විකුණලා ගත්ත ඡන්ද ටික දැන් ඒගොල්ලෝ තමන්ගේ ඇමතිකම් වලට මන්ත්‍රීකම් වලට විකුණන. අපි ඉතින් පැහැදිලිව කියනවා මේ සල්ලි වලට විකිනෙන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීතුමා කියන අපට බෑ, ඇමතිතුමා කියන අපට බෑ. ඒකෙන් හදාගන්න ආණ්ඩුවක් හදාගත්තොත් ඒකේ අගමැතිතුමාට අගමැතිතුමා කියන නම් අපට බෑ. අපි අහන මේ රටේ ජනතාව ඕගොල්ලන්ට පුළුවන් ඇමතිතුමා මං දැන් සිංහල ව්‍යාකරණ අර ගලුද ඇමති උතුමා කියන්න පුළුවන්ද ජනතාවට? හෙට දවසේ මේ සල්ලි වලට විකිණිච්ච මොන පක්ෂේද? අපි දන්නේ නැහැ. දැන් මේ මහින්ද මහත්තයගේ පැත්තට විකිනන කට්ටිය ඊට පස්සේ ආයි ඊළඟ වැඩි කාලකට රජ මහත්තයගේ පැත්තට විකිනන්නේ. එහෙමත් බැරි නෑ. ඒ විකිනන කට්ටිය කොයි පැත්තට විකුණුණත් අපි අහනවා මේ රටේ ජනතාවගේ ජනතාවට පුළුවන් මේගොල්ලොන්ට හෙට මලගෙදරකදී හම්බුණා, පාරේදී හම්බුණා, උත්සවයකදී හම්බුණා, මන්ත්‍රීතුමා කියයි. අපට නම් මාධ්‍ය සාකච්ඡාවකදී වගත් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා. මේ විකිනන කට්ටියට අපි මන්ත්‍රීතුමා, ඇමතිතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා කියයි. ජනතා විමුක්ති පෙරමුණ මේ බලසූදුවේ මහින්දගේ පැත්තෙත් නැහැ, රනිල්ගේ පැත්තෙත් නැහැ, මේ දෙපැත්තෙන් එක පැත්තකටවත් නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කියලා කියාගන්න එක අපි කොහෙත් පිළිගන්නේ නැහැ. මේ දෙන්නම අපි පිළිගන්නේ නැහැ. මහින්ද පිළිගන්නේ නැහැ, අගමැති රනිල් කියලා පිළිගන්නේ නැහැ. මොකද අපි මේ දෙන්න සම්බන්ධයෙන්ම අපේ ස්ථාවරේ හරි පැහැදිලිව කියලා තියෙනවා.
අපි මේ දෙපැත්තෙන් කොහෙවත් නැහැ. හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මෙරටේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියන සටන තියෙනු. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගන්න පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුවෙන් එළිය අපිට පක්ෂයක් විදිහට කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. රාජපක්ෂවරුන්ට සහ පසුගිය ආණ්ඩුවේ පුද්ගලයින්ට මඩගැසීමේ මධ්‍යස්ථානයක් ලෙස විසුම් පාය භාවිතා කර ඇති බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍ය ඉදිරියේ පසුගියදා ප්‍රකාශයක් කළා. මේ අතර එම මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් කළ ප්‍රකාශය තමන් හෙළා දකින බවයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියස් බාකිර් මාකර් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. විසුම්පාය පරිශ්‍රය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජපක්ෂවරුන්ට සහ පසුගිය ආණ්ඩුවට පක්ෂපාතීත්වය දැක්වූ පුද්ගලයන්ට මඩගැසීම සඳහා භාවිතා කර ඇති බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් පසුගියදා විසුම්පාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව ඒ බව සඳහන් කළා. විසුම්පාය කියන්නේ මේ රටේ රජයේ සතු ඉතාමත් වටිනාම නිල නිවසක්. මේක විවිධ අවස්ථාවලදී යම් යම් රජයන් විසින් වැදගත් කාර්යයන් සඳහා පාවිච්චි කරා. ඒ අද වෙනකොට මේකට ආවම මේක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන මඩ ව්‍යාපාර වලට ආණ්ඩුවට සම්බන්ධ වෙලා හිටපු මිනිස්සුලගේ මඩ ගන්න තමයි මේක උදාගෙන තියෙන්නේ. මේ ෆයිල් එකේ මුල ඉඳලම ගත්තාම කේන්ද්‍ර වෙලා තියෙන රාජපක්ෂලා ඊට පස්සේ ඒ රාජපක්ෂලත් එක්ක වැඩ කරපු අනිත් සියලු දෙනා මේකේ ඉන්නවා. මාධ්‍ය ආයතන ප්‍රධානීව ඉන්නවා. ඊට පස්සේ රටේ ප්‍රධාන සංස්ථා වල වැඩ කරපු සභාපතිවරුන් පිළිමදුව තියෙනවා. මුලින්ම තියෙන බැසිල් රාජපක්ෂ ගැන, ඊට පස්සේ නාමල් රාජපක්ෂ ගැන, යෝෂිත රාජපක්ෂ ගැන තියෙනවා. ඊට පස්සේ මුලින්ම රාජපක්ෂවරු මේකට යොදාගෙන තිනවා. ඊට පස්සේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක වැඩ කරපු අනිත් සියලු දෙනාටම මඩ ගහන්න පුළුවන් විදිහේ තැනක් ඉදිරියට පාවිච්චි කරලා තියෙන්නේ. විතර තමයි වෙබ්සයිට් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. විතර තමයි මූල්‍ය අපරාධ කොට්ටාෂයට බොරු සාක්ෂි හදලා දීලා තියෙන්නේ. මෙතනින් FCID එකට බොරු සාක්ෂි හදලා දීලා තියෙන මේ ස්ථානයේ ඉඳගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මෙතන ඉඳලම මඩ ගහලා තියෙනවා මේගොල්ලෝ. එකකින් පැහැදිලි මෙතනින් ක්‍රියාත්මක කරපු මඩ ගහන්න යොදාගත්ත විදිය සහ මිනිස්සු මඩ ගහන්න යොදාගත්ත විදිය අපිට සම්දවසෙත්ත මුනාසලට කියන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආයතනය පාවිච්චි කරනවා කියන්නේ අවභාවිතයට විශේෂයෙන්ම නීතිමය පියවර ගන්නත් පුළුවන්, අත්අඩංගුවට ගන්නත් පුළුවන්. කෙසේ වෙතත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියස් බාකිර් මාකර් මහතා සඳහන් කළේ එම ප්‍රකාශය තම විසින් ප්‍රතික්ෂේප කරන බවයි. ඒ කනගාටුදායක සිද්ධියක්. ඒ ආපු මන්ත්‍රීවරු මම විශ්වාස කරනවා කරුණු නොදැනයි ඒ ප්‍රකාශ කරන්නට ඇත්තේ කියලා. ලෝකයේ දියුණු රටවල් ගොක තියෙනවා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය කරන කාර්යභාර කරන ඉටු කරන ආයතන. ජපානයේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා, බටහිර රටවල් වල තියෙනවා, අරාබි රටවල් වල පවා, එක්සත් අරාබි රාජධානී පවා තියෙනවා. මේක නියම වෘත්තීයමය කටයුත්තක් කරන්නේ. මම සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. මේකේ පාලක සභාවේ ඉන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ නියෝජිතය හැටියට, ධර්මශ්‍රී ඒකනායක මහත්මයා අගමැතිතුමාගේ නියෝජිතය හැටියට, සමන් අතාවුද මහත්මයා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා, තව අධ්‍යක්ෂවරු තුන් දෙනෙක් ඉන්නවා විද්‍යුත් මාධ්‍ය පැත්තෙන් මහින්ද රූපසිංහ මහත්මයා, ඒ වගේම මුද්‍රිත මාධ්‍ය පැත්තෙන් ඉන්න සිසිල් විජේරත්න මහත්මයා, තව අධ්‍යක්ෂකවරයෙක්, අනික අධ්‍යක්ෂකවරයා තවුරු දන්න නීතිඥ ජගත් ලියනාරච්චි මහත්මයා. මේ තුන් දෙනා තමයි අධ්‍යක්ෂකවරයෝ. අනික ළමයි 30ක් පමණ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතාම දක්ෂ තරුණ ළමයි මාධ්‍ය ශිෂ්‍යයෙ පිළිබඳ අධ්‍යක්ෂීන් උනන්දුව තියෙන දරුවෝ මේගොල්ලෝ. මම හිතනවා මේ ඊයේ මේක මඩ ප්‍රකාශ කරන අවලාද නගන වැඩ කරන තැනක් කියලා ප්‍රකාශ කිරීම තුළින් ඒ සියලු දෙනාගේම වෘත්තීයමය අනාගතය පිළිබඳව ලොකු ප්‍රශ්නාර්ථයක් ඇති කරලා තියෙනවා. මම සහතික කරලා කියනවා එහෙම කිසි දෙයක් එතන වුණේ නැහැ. එහෙම තිරණ නම් කරුණාකරලා කරුණු ඉදිරිපත් කරන්න. ඕනම පරීක්ෂණයකට අපි යන්න ලෑස්ති. ඕනම අධිකරණයකට යන්න අපි ලෑස්ති. ආණ්ඩු පක්ෂයේ සමකි බලය පෙන්නුම් කිරීමේ ප්‍රචාරක උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද කොළඹදී පැවැත්වීමට නියමිතයි. මෙහි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1200කට ආසන්න සංඛ්‍යාවක් යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. හෙට දින පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දුව හන්දියේ ඒ ආසන්නයේ පැවැත්වීමට නියමිත ඒ රැලිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත එහි ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ වගේම රථවාහන හැසිරවීම ඒ කාර්යයන් සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන් ආරක්ෂක රාජකාරී මේ සියල්ල සිදු කරන්නේ නුගේගොඩ පොලිස් කොට්ටාෂයේ මගින්. එහි ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට ආසන්න පිරිසක් යෙදවීමට සියලු කටයුතු සූදානම් කරලායි තිබෙන්නේ. ඒ වගේම ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනුත් අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දීමට කටයුතු කරලායි තිබෙන්නේ.
විශේෂ රැලියක් පාර්ලිමේන්තු වටරවුම් ප්‍රදේශයේ පැවැත්වෙනවා. දැන් මේ නිසා ඊට අදාළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. රථවාහන සහ මාර්ග ආරක්ෂාව බාර විශේෂයෙන්ම පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන පොල්දුව වටරවුම ආශ්‍රිතව මේ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව මේ මාර්ගයේ හෙට දහවල් 12 සිට වාහන ගමනාගමනය සීමා වෙනවා. සියලු දැසන පුවත් වේකාංශී නිවාවට පත්වනවා. දවස මුසුම් කළ තවත් පුවත් දැනගැනීමට ලංකාවේ අංකයේ සිංහල වෙබත් විවන www.siyathanews.lk වෙබත් විවෙත පිවිසෙන්න. යලිතම අපගේ මධ්‍යහන පුවත් වේකාංශය තුලින් ඔබට සුබතත්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.